ඉතින් කොහමද හුඟක් කාලෙකින් ආවේ එළියට මේ වීඩියෝ එකක් කරන්න. ඉන්නේ රන්ඩන් මෝල් ඇඩිලේඩ් ෂොපින් එනවා නම් ඔන්න තවත් හොඳ ප්ලේස් එකක් අද නයිට් චස් එනක නෑ ඉරද හින්දා ඒ ගැන පෙන්නන්නේ මේ ආවේ දැන් මේ ඔස්ට්‍රේලියාවට අලුතෙන් ගොඩක් අය එනවනේ. ඉතින් දැන් සමහර අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා අලුතෙන් එනකොට ඇත්තටම මොනවද ඔස්ට්‍රේලියාවට අරන් එන්න ඕනේ ඇත්තටම ගෙනල්ලා වැඩක් නැත්තේ මොනවද කියන්නේ. හරි එහෙමනම් කතාව පටන් ගමු ඇඳුම් වලින්. ඉතින් මෙහෙට එන අය හුඟ දෙනෙක් කියන දෙයක් තමයි ඒගොල්ලෝ කට්ටියකින් ඇහුවාම මෙහි ඉන්න අය ඒගොල්ලන්ට කියලා තියෙනවා කියලා සමහර අය හැමෝම නෙමෙයි. ඔන්න පුළුවන් තමයි ඇඳුම් අරගෙන එන්න ඇඳුම් නම් පට්ට ගණන් කියලා. ඇඳුම් කිව්වහම ඔස්ට්‍රේලියාවේ මෙහෙමයි. මෙහෙ විකුණන්න ෆේක් බ්‍රෑන්ඩ්ස් නෑ අර ලංකාවේ තියෙන්නේ. දැන් තැන් වල එක එක නයිකි අරෝ මේවා ලංකාවේ නැති බ්‍රෑන්ඩ් එකක් නෑනේ. පේමන්ට් එකේ වුණත් එහෙම ඒවා නෑ. එතකොට ඔයා බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගන්නවා නම් ඩිසයිනර් ක්ලෝත්ස් ලොකු ලොකු දේවල් ගන්නවා නම් ඇඳුම් ඕන්නම් තියෙනවා දාස් ගණන්. ඒ වගේ බර ගණන් වලට තියෙනවා ඕන්න. හරිනේ. ඒ වගේම ලාබෙට ඇඳුම් ගන්නත් පුළුවන් ඔයගොල්ලෝ කේමාට් ටාගට් ඔය වගේ දේවල් වලට. එහෙම ගියොත් අඩුම ගණන් වලට ඩොලර් 10 15 ඉඳලා ඇඳුම් ගන්න තියෙනවා. ටී ෂර්ට් එහෙම සමහර ඩොලර් 8 5 ඔහොමත් තියෙනවා. ඒ වගේ එහෙම ඇඳුනුත් තියෙනවා. ඉතින් ලොකු රේන්ජ් එකක් තියෙනවා වටිනාකම් අනුව. හැබැයි ඉතින් මෙහි මිනිමල් වේජ් එක ඔයා මෙහි තියෙන අඩුම පල්ලෙහාම මට්ටමක රැකියාවක් කරත් ඒ කියන්නේ සමාජ තත්ත්වෙ නැහැ රැකියාවමද මම කියන්නේ උනාට කැටගරයිස් කරාම අපි දමු ක්ලීනින් කරා කියලා. ඒත් මෙහේ රජයෙන් නියම කරලා තියෙන්නේ පැයකට ඩොලර් 23.733ක් ගෙවන්න ඕනේ. හරිනේ. එතකොට ඔයාගේ එහෙම අඩුම ඒ ගාන නෙමෙයි ඊට වැඩියෙන් ගෙවනවා සාමාන්‍යයෙන්. ඒ ගාන කරත් ඔයාට බ්‍රෑන්ඩඩ් අයිටම්ස් උනත් දවසක පඩියකින් ගන්න පුළුවන්. ඉතින් ඇඳුම් ඇවිල්ලා මෙහේ අනාථ වෙන්නේ නැහැ. ඇඳුම් නැතුව ඉන්න වෙන්නේ නැහැ. ඇඳුම් ඉතින් Tamanට අර ලංකාවේ තියෙනවානේ ෆේක් බ්‍රෑන්ඩ් අරව මේවා එහෙම ඉතින් ආසන. ඒවා ටිකක් අරන් එන එක හොඳයි. එහෙම කියලා නිකම් බැගේජ් පුරවගෙන දඟලගෙන ඒකට මහන්සි වෙන්න එපා. එහෙම ඇඳුම් වලින් එහෙම වෙන්නේ නැහැ. අනිත් එක කතන්දරේ සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් තියෙනවා. මේ ෂොප්ස් තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් සමහර වෙලාවට ওই ජැකට්ස් අරව මේවා අවශ්‍ය කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් මම දන්නේ එහෙම ගන්නවද කියලා. ඒවා නම් ඩොලර් 2ට 3ටත් දානවා ඒගොල්ලෝ. මේ කියන්නේ පාවිච්චි කරපු හොඳ තත්ත්වයේ තියෙන ඇඳුම් තියෙනවා. මම මේ දැනගන්න කිව්වේ ඒක සල්වෝස් කියලා මෙහෙ තියෙනවා. එකක් රෙඩ් ක්‍රොස් එකේ තියෙනවා. ඒ වගේ ඒවා එහෙම ෂොප්සුත් තියෙනවා. ඒවා ඒක ඉතින් ෆයිනල් චොයිස් එක. මෙතන මේ කට්ටිය TikTok පාරක් දානවා. ඊළඟ මාතෘකාවට යමු. දැන් කෑම දැදි මෙහෙමයි. මේක ඩිපෙන්ස් වෙනවා මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම් මේ ඔප්ෂන්ස්. හැබැයි ඉතින් මෙහෙ ගන්න දිනවා කෑම ජාති. ඔයා ප්‍රධාන සිටි එකට කිට්ටු වෙනවා නම් ඔයා ගොඩාක් රීජනල් ඒරියා එකට යනවා නම් මොකක්ද ජොබ් ඕෆර් එකට එතකොට ටිකක් තත්ත්වේ වෙනස් වෙන්න පුළුවන්. තත්ත්වේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට නැති වෙන්න පුළුවන් උනාට ප්‍රධාන සිටි එකට ඇඩිලේඩ් මෙල්බර්න් සිඩ්නි ඒ කියන්නේ එහෙම සිටි එකක් ඇතුළට මෙන්න ඕනේ නැහැ. නිව් සවුත් වේල්ස් වික්ටෝරියා සවුත් ඔස්ට්‍රේලියාවල ඇඩිලේඩ් ආශ්‍රිතව ඉතින් තියෙනවා ගොඩක් දේවල්. අර මෙහෙ ඇවිල්ලා සාගතයකට මුහුණ පාන්න වෙන්නේ නැහැ. ලංකාවේ කන්න බැරි කෑම නැහැ. අර සමාගටවල් වලට ගියාම කියනවානේ මේ කණ්ඩ විදිහක් නැහැ. දැන් ලංකාවේ විදිහට කන්න කෑම නැහැ. කෑම අප්සෙට් වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මෙහෙ තියෙනවා ලංකාවේ කෑමද ඉන්දියාවේ කෑමද අසර්බයිජානි කෑමද යුරෝපේ කෑමද ඉතාලියේ කෑමද ඔක්කොම කෑම ජාති තියෙනවා. හරිනේ. එහෙමයි කතන්දර. හරි ඊළඟට යන්නම්. තවත් අයට ප්‍රශ්නයක් වුණ එකක් තමයි මේ දැන් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් මං කියන්නේ මොබයිල් ෆෝන්ස් ලැප්ටොප්ස් වගේ දේවල්. ඒක දැන් මෙහෙමයි කතන්දරයි. මෙහෙ ඇවිල්ලා විශේෂයෙන්ම මොබයිල් ෆෝන්ස් නම් අර ලංකාවේ වගේ ඒ කියන්නේ මං කියන්නේ මේ හයිලි හයි මේ අලි ලංකාවේ ඉහළ මට්ටමේ ජීවත් වෙන අය නෙමෙයි සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට ෆෝන් එකක් ගන්න එක ඉතින් හරි පරිස්සමෙන් මම කතා කරන්නේ අන්තිමට ගෑ මේ රටට ගහනවා කෝ මේවා කියලා. හරි මේ දැන් ලක්ෂ 6ක් විතර කියලා මට කවුද කිව්වා iPhone අලුත්ම මොඩල් එකක් ලංකාවේ. ඉතින් දැන් මේ වෙලාවේ වුණත් මාව අමතක කරලා දාන්නකෝ අලුතෙන්ම දැන් මේ ඊයේ ස්ටුඩන්ට් වීසාව මල්ලිගෙන කියමු ඊයේ නෙමේ සතියකට විතර කලින් දැන් ආයෙ මොකක් හරි ඉන්කම් එකක් තියනවා කියමු පොඩි මොකක් හරි ජොබ් එකක් කරලා
එතකොට එයා දැන් මේ වෝකින් කරොත් එහෙම මේ ෂොප් එකකට ඔය තියෙන ටෙල්ස්ට්‍රා ඔප්ටස් ඔය වගේ මොකක් හරි එකකට ගියා නම් එයාට කොන්ට්‍රැක්ට් එකකට අලුත්ම ලේටස්ට් iPhone එක අරගෙන එළියට බහින්න පුළුවන් දැන්. එතකොට මාසෙකට එයාට ගෙවන්න අවශ්‍ය නැහැ. දැන් නම් ටිකක් ගණන් ගිහිල්ලා තින්නේ. මාසෙකට ඩොලර් 100 මන් දන්නේ. ඊගාගෙම 120ක් විතර ගෙවන්න වෙයි. ඒ කියන්නේ ෆෝන් එකටයි පැකේජ් එකටයි. ඉතින් ඔය පැකේජස් ඉන්නේ තඩි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. අර ලංකාවේ වගේ ඩේටා යනවා, ඩේටා කැපෙනවා, ඩේටා බේරගෙන දේවල් බලන්න අවශ්‍ය නැහැ. අන්ලිමිටඩ් ගන්න පුළුවන්. හුඟක් අය අඩුම පැකේජස් වලත් අඩුම ගානේ GB තියෙනවා 60ක්වත් 60ක් 120 ඔය වගේ ගණන්. ඉතින් තේරෙනවානේ. ඩොලර් 120ක් කියුවාම ඔයා දැන් ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරලා බලන්න පුළුවන් ලංකාවේ ඉන්න කෙනෙක් නම් අම්මෝ මාර ගානක් නේ කියලා. දැන් ඕක තවත් ප්‍රශ්නයක්. දැන් මෙහෙට අලුතෙන් එනකොට ඔයා ලංකාවේ ඉඳලා ඉන්ටර්නෙට් එකේ බලලා හැම එකම ලංකාවේ කරන්සි රේට් එකෙන් වැඩි කර කර බලන්න ගියොත් ආතබූත වෙන සීන් එකක් වෙන්නේ. මොකද මම දන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් 200 ගානක් විතර. හැබැයි මං කිව්ව ඔවා බලන්න ඕනේ. දැන් අපි හිතමු මාසෙකට ඔයා ගෙවනවා කියලා iPhone එකට 120ක් කියලා ඩොලර්ස්. එතකොට එතකොට ඔයා බලන්න ඕන ඔයා අවම පඩිය ඩොලර් පැයකට ඩොලර් 23.73. ඒක හතන්දරේ අනිත් එක ලැප්ටොප්ස් වගේ ඒවත් ඉතින් පුළුවන් මෙහෙ ආවහම ඉතින් කරගන්න. ඒවටත් තියෙනවා එක එක ඊසි පේමන්ට්. හැබැයි ඒවට නම් ඔයා තියා වැඩ කරන්න අවශ්‍ය වෙනවා. මාසයක් විතර පේ ස්ලිප් එකක් දෙයක් ගන්න අවශ්‍ය වෙනවා. එහෙමයි. එතකොට දැන් මගේ අදහස මුකුත්ම අරගන්නේ නැතුව මෙහෙට එන්න එපා කියලා නෙමෙයි. මෙහෙමයි, දැන් ඔයාගේ අතේ ඇතිනේ අපේ ලංකාවේ ඉන්න ඕනේ කෙනෙක්ගේ පිටරට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ අතේ තියෙනවානේ ස්මාර්ට් ෆෝන් එක, ලැප්ටොප් එකක් වුණත් තියෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ ඔයා ඕස්ට්‍රේලියාවට එනවා නම් ඔයාගේ අතේ දැනට තියෙන එක අරගෙන එන්න. එහෙම නැතුව ඔයා ඕස්ට්‍රේලියාවට එනවා කියලා තව බර ගානක් වියදම් කරලා අරගෙන එන්න එපා. එහෙම අරගෙන ආව එක්කෙනෙකුට මේ ළඟදී වුණ අලුත්ම උදාහරණයක් විදියට කියනවා නම් එයා අරගෙන ඇවිල්ලා තිබුණා ලංකාවේ ස්මාර්ට් ෆෝන් එකක් ලොකු ගානකට, එක චයිනීස් බ්‍රෑන්ඩ් එකක් මට නම් මතක නැහැ. ඊට පස්සේ ඒක මෙහෙ සමහර ඇප්ස් වලට එහෙම ඒක මේ කම්පැටිබල් නැහැ. ඉතින් අපරාධ. හරි, දැන් ඊළඟ කතන්දරයට යමු. මේ බෙහෙත් ඕක තව කතන්දරයක් තමයි. සමහර අයට කියන්නේ සමහර අය හොයලා බැලුවාම කියන දේවල් ඔස්ට්‍රේලියා ආවොත් ඉතින් පැනඩෝල් පෙත්තක් ගන්නත් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න වෙනවා. අයියෝ එහෙම කතන්දරයක් නැහැ. ෆාමසිවල තියෙන උන් තරම් බෙහෙත්, සුපර් මාකට්ස් වල තියෙනවා පැනඩෝල් වගේ වණන් ගන්න උන් තරම්. හැබැයි ප්‍රෙස්ක්‍රිප්ෂන් මෙඩිකේෂන් කියලා වෙනම තියෙනවා දේවල්. ඒ කියන්නේ ඔයා දැන් දිගටම බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔය එක එක දේවල් වලට බ්ලඩ් ප්‍රෙෂර්, එහෙම නැත්නම් ඩයබටික් ඔය වගේ දේවල් එතකොට නම් ඒවා ගන්න බෑ. සමහර බෙහෙත් දැන් ඇන්ටිබයොටික්ස් වුණත් මෙහි ගන්න බෑ. ගිහිල්ලා එකපාරට ෆාමසි. ඒවට ඩොක්ටර් කෙනෙක්ගේ ජීපී කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඕනේ. ඉතින් ඒක ඇවිල්ලා මේ මහා දෙයක් නෙමෙයි, මේ නෙමෙයි. ඔයා ඇවිල්ලා ජීපී කෙනෙක් ගාව රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙන්න එහෙම තියනවා. ගිහිල්ලා ඒ ෆෝම් එක ෆිල් කරලා ඔයාගේ ඩීටේල්ස් දාලා රෙජිස්ටර් වුණාම එයාට කිව්වහම එයා බලලා ඔයාට අවශ්‍ය නම් ඇන්ටිබයොටික්ස් දෙන්න පුළුවන්. හැබැයි ඒක ඩිපෙන්ඩ්ස්. දැන් මං ඔය කෙනෙක් ගත්තහම මෙහෙමයි. මට කලින් දේවල් තියෙනවානේ මගේ අර කටු කතා සීරිස් එකෙන් බැලුවාම අසනීපුණේවා දිනවා. ඉතින් මගේ පරණ හිස්ටරි එක තියෙන ඉඳන් මට මොකක් හරි හෙම්බිරිස්සාවක් හරි ආවත් මට ඇන්ටිබයොටික් එක දෙන්න ඩොක්ටර්ස්ලා කැමති. ටක් ගාලා ලියලා, මොකද මගේ ප්‍රශ්න තියෙන හින්දා. ඒ වුණාට හුඟක් නිරෝගී කෙනෙක් නම් ඒගොල්ලෝ ට්‍රයි කරනවා ඇන්ටිබයොටික් අවොයිඩ් කරන්න. මොකද ඇන්ටිබයොටික්ස් දිගටම ගත්තහම සුපර් බග්ස්ලා හැදෙනවා කතාව. ඊට පස්සේ ඔයා දිගටම ඇන්ටිබයොටික්ස් ගත්ත කෙනෙක්ට ප්‍රතිශක්තිකරණ හීන වෙනවා කෙටිම කතාව. ඉතින් ඒක හින්දා හුඟක් වෙලාවට අවොයිඩ් කරන්න තමයි බලන්නේ. ඒ එහෙම කතන්දර තියෙනවා. එහෙම නැත්නම් ඔය පොඩි පොඩි බෙහෙත් පැනඩෝල් අරවා මේවා 100 ගණන් අරවා මේවා උස්සගෙන ඉන්න අවශ්‍ය නැහැ මෙහෙ. හැබැයි මෙහෙ පිරිටන් කියන දේ නැහැ. ඒක නැහැ. ඒක ගේන්න ඕනෙත් නැද්ද කියන්න මන් දන්නේ. මෙහෙ ආවහම මෙහෙ දේශගුණේ ගොඩක් වෙනස්. මම මේ ඇඩිලේඩ් පාදක කරගෙන කියන්නේ, ඒ කියන්නේ සමහර දේවල් මෙහෙදි වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒක ඩිපෙන්ඩ්ස් එක එක්කෙනාට. මට ඉතින් උපදෙස් දෙන්න බෑ හැමෝටම හරියන්න. අපි ඉතින් තොරතුරු තමයි දෙන්නේ. ඔයගොල්ලෝ අවසාන තීරණය ඉතින් ඔයගොල්ලෝ අතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් ලංකාවේදී මම පැන්ඩෝල්වත් බොන්නේ නැහැ. හෙම්බිස්සාවක් උණක් මොනවා හරි හැදුණා තව පස්පංගුව තියෙන්නේ. ඒවා තමයි තඹලා බොන්නේ. අපේ අම්මලත් ඒවා තමයි දීලා තියෙන්නේ. කොත්තමල්ලි ඒකේ එක මුට්ටියක් විතර බිව්ව ගමන් හරි. ඒ වගේ කොත්තමල්ලි වගේ සමහන් කියන එකත් ලංකාවේදී හොඳට වැඩ කරා. හැබැයි ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මට ඒවට හරියන්නේ නැහැ. මගේ මන් දන්නේ ඒවට මට ඒ කොත්තමල්ලි බිව්වා කියලා තවත් මේ ඩ්‍රයිව් වෙනවා විතරයි කතන්දරේ වෙන්නේ මට. අනිත් අයට කොහොමද දන්නේ? මොකද ඕස්ට්‍රේලියාව ගොඩක් ඩ්‍රයි. ඇඩිලේඩ් එහෙම ගත්තාම මේ හියුමිඩිටි කියන එක අඩුයි. එතකොට ඩීහයිඩ්‍රේට් වෙනවා, චාන්ස් එක වැඩි. එතකොට අර වෙනස්. ඉතින් ඒ හින්දා
කතන්දරෙම හැබැයි ඔය සම්හන් වගේ දේවලුත් මෙහෙ තියෙනවා ඔය ඈත පළාතකට යන්න නැත්තම් මෙහෙ උන් තරම් කඩවල වල ගන්න තියෙනවා අර මොනවද කැස්සට දෙන මොකද්ද සූකිරි මොකද්ද මට ඒක නම් මතක නෑ ඔය කැස්සට දෙන මොනවද සිංහල වෙහෙත් ඔය පැණි ඒවා ඊටන් තියෙනවා අපි ඔය බබාට එහෙම නම් දෙනවා ඒවා යාට නම් හරියනවා එහෙමයි කතන්දරේ. තව කාරණයක් තමයි සමහර අය සමහරලාට උස්සගෙන එනවා මේ පිඟංකෝ පොළ ඉඳලා මේකත් අර කන්වර්ට් කරන්න ගිය කතන්දර වලින් තමයි වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඩොලර්ස් ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරාම එහෙන කතන්දර වෙනවා. හැබැයි ඔයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න ඉන්නේ. එතකොට ඔයාට ලංකාවේ රුපියල් වලින් වැඩක් වෙන්නේ නැහැ. ඔයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාව ඇතුළේදී හම්බ කරලා. එතකොට ඔය කන්වර්ට් කරන කතන්දරේ කරන්න එපා. ඉතින් ඔය බොරුවට පිඟං කෝප අතිලි සාස්පාන් අරව මේවා උස්සගෙන ඉන්න එපා නේ ඒවා ගන්න තියෙනවා උන් තරම් ඒවත් ඇවිල්ලා අඩුම ගණන් වලටත් තියෙනවා ඩොලර් දෙකේ තුනේ ගණන් වලටත් තියෙනවා ඩොලර් 5000 ගණන් වලටත් තියෙනවා එකේ මාට් වගේ තැනකට ගියොත් අඩුවටම ගන්නත් පුළුවන් වැඩිම ගණන් වලට ගන්න ඩිසයින් කරපු ඒවා වෙනම ගන්නත් තියෙනවා ඉතින් ඒවා උස්සගෙන ඉන්න කිසිම තේරුමක් නැහැ මෙහෙන් ගන්න පුළුවන් ඒ වගේම ඔය ඇතිලි මැටි වලන් අරව මේ වුණත් ඉතින් පස්සේ කාලෙක ඔයාලට ගන්න පුළුවන් ඉන්දියන් ෂොප්ස් වල ලංකාවේ ෂොප්ස් වල ඒවත් තියෙනවා හරිනේ එහෙමයි කතන්ද හරි ඔන්න දැන් තමයි මම මේ වැදගත්ම කාරණේ කියන්නේ මම කලින් කිව්ව ඒවා නිෂ්ප්‍රභා වෙන්නත් පුළුවන් මේකේ වැදගත්ම දේ කියන්නේ අපි දැන් මෙච්චර දේවල් මෙච්චර ලිමිට් කරන්නේ ඇයි ලිමිට් කරන්නේ ගේන්න පුළුවන් උපරිම බර සීමාවක් තියෙනවානේ ඔස්ට්‍රේලියාවට ඒකෙහිඳා තමයි අපි මේවා මේ විදිහට ලිමිට් කරන්නේ. ඒක දැන් සමහර වෙලාවට ඔයගලන්ට ඔයගලන්ගේ එයා ටිකට් එක අනුව සාමාන්‍ය කිලෝ 40 වෙන්න පුළුවන් 30 වෙන්න පුළුවන් ඒ වගේ. සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යම දැන් කිලෝ 30ක් 40ක් දෙනවා. මට හරියටම දන්නේ නැහැ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරිම වැදගත්. මෙන්න මේ දැන් මම කියන්න යන දේ හරිම වැදගත්. ඒ කියන්නේ දැන් අරන් එනකොට ඕකනේ කතන්දරේ. හැබැයි දැන් ඔයා අපි හිතමු මම උදාහරණයක් හැටියට කියනවා නම් ඔයා එනවා කියලා ඔයා එනවා කියලා කවුරු හරි ළමයි 4 දෙනෙකුත් එක්ක. එතකොට දැන් කොහොමද කතන්දරේ කියනවා නම් එතකොට දැන් 6 දෙනෙක් ඉන්නවා. අපි හිතමු කිලෝ 30ක හම්බුණා කියලා ඇලවන්ස් එකක් බැගේජ්. එතකොට කිලෝ 30 ඒවා 6න් වැඩි කරාම කොහොමද? කිලෝ තියනවානේ 100 ගානක් විතර ගේන්න ඕනේ. ඉතින් ඒ වගේ අයට ඔච්චර ඕවා හිතේ තින්න ඕනේ නැහැ. ඕනේ තරම් මදිපාඩු දාගෙන එන්න පුළුවන්. දැන් එහෙම අය ගැන නෙමෙයි මම කතා කරේ. එතකොට මේ ඔක්කොම අතහැරලා ඉන්න අවශ්‍ය නැහැ. නිකන් බාඩු තියලා. තමන්ට පුළුවන් උපරිම බාරට අනුව උපරිම දේවල් ගේන එක තමයි හොඳ. අපි දැන් කතා වුණේ කාට හරි දැන් අපි හිතමු එක්කෙනෙක් එනවා කියලා එයාට තියෙන කිලෝ 30ක් කියලා. එතකොට ඉතින් අර බොරුවට වද වෙලා දඟලගෙන ගේන එක තමයි අවුල්. ඒක තමයි කිව්වේ. ඒක ඩිපෙන්ඩ්ස්. ඔයාට ගේන්න පුළුවන් ඉස්සලම් බලන්නේ බාර කොච්චරද ඒකට හරියන්නේ ඔයාට මොනවද සෙට් කරගන්න පුළුවන් කියලා. අනිත් දේ තමයි දැනගන්න ඕනේ කාරණේ. දැන් ඔයාට අපි හිතමු කිලෝ 100 ගානක විතර බඩු ගෙනියන්න පුළුවන් කියලා. එහෙම වුණාට සාමාන්‍යයෙන් ගොඩක් එයාලයින්ස් වල දැන් කොන්ටාස් ගත්තොත් අපි අන්තිමට ගියේ මැලේෂියන් එයාලයින්ස් ඒ වගේ. ඒකත් මන් දන්නේ එයාපෝර්ට් එක අනුව වෙනස් වෙනවද කියලා. දැන් ඕස්ට්‍රේලියාව පැත්තෙන් නම් ඒගොල්ලෝ කියන්නේ දැන් ඔයාට කිලෝ 100 ගානක වුණත් ගෙනියන්න පුළුවන් වුණාට කිලෝ 35ක් වෙනකන් වගේ තමයි එක බෑග් එක බර තියෙන්න පුළුවන් කියලා. මොකද ඒක ඇවිල්ලා ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකේ බැගේජ් හැන්ඩල් කරන ස්ටාෆ් එකේ ඔක්කියුපේෂනල් හෙල්ත් ඇන් සේෆ්ටි කතන්දරයක්. ඒගොල්ලෝ ඊට වඩා බර උස්සන්නේ ඒක හොඳ නෑ ඒගොල්ලන්ට. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක එක එයාලයින් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ඕගොල්ලන්ගේ එයාලයින් එකෙන් දැන් සාමාන්‍ය ලංකාවේ තියෙනවනේ ඕනේ එයාලයින් එක ඔෆිස් එකක් ඒවට කතා කරලා ඒව හරියට දැනගන්න එක බැගේජ් එක කොච්චර තියෙන්න පුළුවන්ද කියලා. හෑන්ඩ් ලගේජ් නම් සාමාන්‍යයෙන් 7යි තියෙන්න පුළුවන්. ඒක එහෙම තමයි කතන්දරේ. දැන් ඔයාලන් තේරුණානේ ඒක ගොඩක් දෙනෙත් දන්නේ නැති එකක්. ඔයාට තියෙන ලවන්ස් එක 100 ගානක් වෙන්න පුළුවන්. හැබැයි එක බෑග් එක තියෙන්න පුළුවන් කොච්චරද කියලා ඔයා හරියට දැනගන්න. ඉතින් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන තොරතුරු ටිකක් තමයි ලබා දුන්නේ. අපේ අත්දැකීම් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඔයගොල්ලෝ උපයෝගී කරගන්න ඔයගොල්ලන්ගේ බුද්ධියේ විමසුමට ලක් කරලා අවසාන තීරණ ගන්න එක ඔන්න ඕගොල්ලෝ අතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි කිව්වා කියලාවත් කවුරු කිව්වා කියලාවත් කරන්න එපා. ඕගොල්ලෝ හිතලා බලලා අවසාන තීරණේ ඕගොල්ලන්ට තමයි බාර දෙන්නේ. හරිනේ. ඉතින් ඔක තමයි අද කියන්න ඕන කතන්දර. එහෙමනම් ඉතින් හැම පරිස්සමෙන් ඉන්න අපි ආය දවසක ආමු.